අයිබෝවන් වසරේ සම්මානනීය නාලිකාව ලෙස පිදුම් ලැබූ ස්වාධීන රූපවාහිනී සේවයේ රාත්‍රි 9:30 ප්‍රවෘත්ති ආරම්භ කරන්නට අපි සෝදානම් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර මම තාරිකා මහිරංගනේ ප්‍රථම නවදහනේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත බක්මහදිවුරුවෙන් පසු අප්‍රියල් 3 වෙනිදාන් පස්සේ පොලිසිය සමග යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාව නගර වටලාවි තාරුණ්‍යට සිහින නැතුව පාර කියන යෝන් පුරේ සාර්ථකව අධිවේගී මගේ ගෙවීම නව ක්‍රමවේදයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ ස්වාධීනත්වයට හානිවන කිසිවක් සිදු කරන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා ජාත්‍යන්තරයේ හෝ වෙනත් කිසිවෙකු පවසන අන්දමට ක්‍රියා කිරීමට තමා සූදානම් නැති බවයි කළුතර මේඝාතන ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ කළුතර මේඝාතන්න පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා සමරු පළකය නිරාවරණය කර එය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා කියා සිටියේ රටට එල්ල වූ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ අද වන විට වෙනස් මූනුවරකින් එල්ල වෙමින් පවතින බවයි අද මානව හිමිකම් ගැන කතා කරන අය ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහස ගැන කතා කරන අය ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කතා කරන්නේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයේ තුල ප්‍රභාකරන්ට අහිමි වෙච්ච මානව හිමිකම් පිළිබඳව තමයි මානව හිමිකම් නම් සියලු දෙනාට මානව හිමිකම් තියෙන්නට ඕනේ සත්‍ය ගවේෂණ කොමිෂන් අතුරුදහන් වූවන්ගේ කොමිෂන් මේ සියල්ල ජාත්‍යන්තරය හරහා පැමිණ තිබෙන්නේ අපිට සේවය කරන්නට නෙවෙයි මොහොතෙන් එගොඩ සිටින LTT සංවිධානවල තවමත් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර LTT ජාලයට සේවය කරන්නයි කියන එක මම පැහැදිලිව කියන්නට ඕනේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නියුත් කරන හරි දේ පිළිගන්නා වගේම එහි තිබෙන වැරදි දේ අපි රජයක් විදියට කිසිසේත්ම පිළිගන්නේ නැtei කියන කාරණයක් මම කියන්නට ඕනේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල තිබෙන දේවල් විතරයි අපි කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට කිසිම දෙයක් අපි කරන්න ලෑස්තිත් නැහැ සූදානම්ුත් නැහැ කරන්නෙත් නැහැ කියන එක මම බොහොම පැහැදිලිව ඔබට කියන්නට ඕනේ මේ අතර ගාල්ල රූමස්සල බොනවිස්තා විද්‍යාලයේට වසර 200ක් සැපිරීමේ උත්සවයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ දීප වැතුණා විද්‍යාලයේ වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් මාතරසරින් පිළිගත්තා විද්‍යාලයේ ස්මාර්ට් පන්ති කාමරයේ වෙත ගිය ජනාධිපතිතුමා සිසු ක්‍රියාකාරකම් ද නිරීක්ෂණය කළා ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ මත් වූ දුර ජාතියේම අනාගත ප්‍රශ්නයක් වෙමින් විවේචන පසෙකලා එම අභියෝගයේ ජය ගැනීමට එක් වී හිතු බවයි. දරුවනේ ඔබ සහ ජාතිය විනාශ කරන්න මත්ද්‍රව්‍ය අද ප්‍රබල වෙලා තියෙනවා. මේ රටේ ලක්ෂ 40කට ආසන්න පාසල් දරුවන් මේ රටේ ලක්ෂ 16කට ආසන්න රාජ්‍ය සේවකයින් මේ රටේ ලක්ෂ 22කට ආසන්න පෞද්ගලිකංශයේ සේවකයින් ඒ සියල්ලම අපි බක්මහ දිවුරුම කියලා මතින් නිදහස් රටක් ගොඩනගන්න අප්‍රියල් 3 වෙනිදා උදේ තමාරට මුළු ජාතියේම දිවුරුම් දීමක් තිබෙනවා අප්‍රියල් 3 වෙනිදාන් පස්සේ පොලිසිය සමග යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාව නගර වටලාවි මේ සියලු වැඩපිළිවෙලදී සාර්ථක වෙන්නටන් රටේ මහජනතාවගේ සහයෝගය තියෙන්නට ඕනේ බොනවිස්තා ආදි විද්‍යාර්ථීන් නමින් සිසු දරුවන් වෙත ස්වර්ණ මුද්‍රිත සම්මාන පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා කලාකීර්ති එඩ්වින් ආරේදාස මහතාට ජනාධිපතිතුමාටින් සමරු තිළිණයක්ද පිළිගැන්වුවා විද්‍යාලයේ 200 වස් සමරු සංග්‍රහය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවේ විදුහල්පති කේ ගණේවත්ත මහතායි සිය අත්දැකීම් හෝමාරු කරගැනීමේ අරමුණින් දෙස් විදෙස් තරුණ තරුණියන් 8000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් යෝන්පුරයේ අද පස්වරුවේ ආරම්භ කෙරුණා. ඒ හම්බන්තොට වීරවිල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ආරම්භක අවස්ථාවට සහභාගී වුණා.
එක්දහස් නමසේ හැත්තෑ නමේ වසරේදී යෞවන සමාජ ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමග 1984 වසරේ පළමුවරට යෝන්පුරය පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන යෞවන කටයුතු හා රැකිරක්ෂා අමාත්‍යවරයාව සිටියදී. පසුගිය කාලයේ යෝන්පුරය නතර කෙරුණු අතර වත්මන් රජයේ බලයට පත්වීමෙන් පසු එය යළි ආරම්භ කෙරුණා. එසේ ආරම්භ කිරීමෙන් පසු හතරවන යෝන්පුරයයි අද ආරම්භ කෙරුණේ. යෝන්පුරය ආරම්භ කිරීමේ අවස්ථාවට මැති ඇමතිරුන් කීප දෙනෙකුම එක්ව සිටියා. විදේශ තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම යෝන්පුරය සමග එක්ව සිටීම විශේෂත්වයක්. එමින්ම මීට එක්ව සිටින තරුණ තරුණියන් දැඩි උනන්දුවකින් යුතුව විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. මමත් ඒ වගේම තෝරගෙන තියෙනවා දාර්ශනිකයෙක්. එවැනි කවුරුත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමාට තරම් මේ රටේ දර්ශනයක් තිබිලා නැහැ. මේ රටට දියුණුවක් ගෙනල්ලා දෙන්න මේ රටේ තාරුණ්‍යයට කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන් ඒ වාතාවරණේ අඩිතාලම හදලා දෙන්න. මේ රජය තරං රජයක් මම නම් මගේ ජීවිතේ දැකලා නැහැ තාරුණ්‍යයක සම්බන්ධ වෙන. අද අපිට වැඩසටහනක් තියෙනවා සැලැස්මක් තියෙනවා ඒක ක්‍රියාත්මක කරගෙන යන්න මේ තාරුණ්‍යේ ශක්තිය ආකල්ප ගොඩනගාගෙන ඉදිරියට යන ඒ තාරුණ්‍යයක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. මේ රටේ තරුණයන්ට දැනුමයි විනයයි දෙන්න ඕන නිසා තමයි මේ වගේ යෝන්පුර කරන්නේ. මං අදත් නොබියව කියනවා මේ රටේ තාරුණ්‍යට ජාතික තරුණ සභාව ස්වභාව පෙන්වන්නේ පාර විතරයි සිහින නෙවෙයි. තරුණ හදවත් 8000ක් එකතු කරලා මනුෂ්‍යත්වය පිරි අධ්‍යාපනයේ හැබි තරුණ නායක නායිකාවෝ මාර්තු 30 වෙනිදාට මේ හම්බන්තොටින් ලංකාවට යවන්නේ ආදරණීය නංගේ මල්ලියේ. ජාති කුල ආගම් එකම සිවනේ විල යෝන්පුරය පරිශ්‍රයේ ITN මාධ්‍ය කුටියක්ද නිර්මාණය කර තිබෙනවා. රූපවාහිනී නිවේදන ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තක් දක්වන ඕනෑම තරුණ තරුණියෙකුට එහි මූලික පියවර ලෙස තිර පරීක්ෂණයකට සහභාගී වීමේ අවස්ථාවද මෙම මාධ්‍ය කුටියේ පවතිනවා. යෝන්පුරය ලබන 30 වනදායින් අවසන් වෙනවා. හෙට උදැසන මේ යෝන්පුර කඳවුර පරිශ්‍රයේ කේන්ද්‍ර කරගනිමින් පැල 2000ක් සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඊට අමතරව මේ තරුණ තරුණියන්ගේ නායකත්ව හැකියාවන් වැඩි දියුණු කරන්නට එවැගේම පෞරුෂත්ව ගුණාංග වැඩි දියුණු කිරීමේ වැඩසටහන් රාශියකුත් හෙට උදැසන සිට ක්‍රියාත්මක වෙනවා. මේ පිළිබඳ සියලු තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශවලදී හෙට උදැසන සිට ඔබට ගෙන එන්නට අපි සූදානම්ින් සිටිනවා. නිරන්තරයෙන් රැඳෙන්න ITN ප්‍රවෘත්ති සමගින් ශමින්ද ජයකොඩි සුනිල් පෙරේරා සමගින් මම දිනුෂිකා ප්‍රමෝදා යෝන්පුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරිනීන් හා පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යංශයේ බාරයට පත් ගායක අමල් පෙරේරාගේ පුත් නදීමල් පෙරේරා ප්‍රශ්න කිරීමලින් අනතුරුව මුදා හැරුණා. බන්ධනාගාර නියාමක කෝතාකුඩ ආරච්චිගේ ලලිත් කුමාරයන් අය ප්‍රශ්න කිරීමලින් අනතුරුව කොළඹ අපරාධ කොට්ටාශය අතරංගුවටගෙන තිබෙනවා. මාකතුරේ මදුෂ් සමග ඩුබාහිදී අත්අඩංගුවට පත්ව එරට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි මොවුන් දෙදෙනා ඊයේ එරටින් පිටුවහල් කෙරුණා. මාකතුරේ මදුෂ් සමග මෙම පිරිස ඩුබාහිදී අත්අඩංගුවට පත් වූයේ පසුගිය පෙබරවාරි 5 වනදායි. ඒ එරට පැවති සාදයකදී මද්‍රව්‍යද සමගයි. 20 දෙනෙකුට වැඩි පිරිසක් මෙහිදී අත්අඩංගුවට පත් වුණා. ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී හෙළිවූයේ නදීමල් පෙරේරා මද්‍රව්‍ය භාවිත කර නැති බවයි. ඒ අනුව ඔහු සහ කෝතාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර නැමැති බන්ධනාගාර නියාමකවරයා ඩුබායි වලින් පිටුවහල් කෙරුණා. අද දින මොවුන් FZ547 දරන ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් යානයෙන් කටුනායක ගුවන්තොටුපළට පැමිණියා. අනතුරුවයි ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් මද්‍රව්‍ය කාර්යංශය මගින් මොවුන් දෙදෙනා සිය බහරයටගෙන ප්‍රශ්න කිරීම සිදු කළේ.
මේ දෙදෙනාගෙන් නදීමාල් පෙරේරා යන අයව සවස 3ට පමණ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මුදවා හැරීමට කටයුතු කළා. කහිටපු බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුමාර යන අය 2015 වර්ෂයේදී කඹුරු පිටිය පොලිස් අසමේදී T56 ගිනියාවියක් පෙන්නලා පුද්ගලයන් සාපරාදී බියගන්වලා සහ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ලලිත් කුමාර යන අයට එරෙහිව නඩු කටයුත්තක්ද පවතිනවා. ඊට අමතරව මේ බන්ධනාගාර නියාමකවරයා මාකඳුරේ මදූෂ් නැමැති අපරාධකරු සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් සිටි තැනැත්තෙක් බවටත් අනාවරණය වෙලා තිබෙනවා. මේ අතර අපරාධ කල්ලි සමාජික මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ලංකා සමසමාජ පක්ෂයේ නිර්මාතෘ පිලිප් ගුණවර්ධන මහතාගේ 47 වන ගුණසමර උත්සවය අද පැවැත්වුණා. බොරලුගොඩ සිංහයා නමින් විරුදාවලිලත් පිලිප් ගුණවර්ධන මහතාගේ පිළිරුවට පුෂ්පවාර දැක්වීමෙන් අනතුරුව සැමරුම් උත්සවය ආරම්භ කෙරුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ුණා. සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වුවේ අධිනීතිඥ ක්‍රිෂ්මල් වර්ණසූරිය මහතායි. උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා ඇතිවරණ කල්දාන වර්ෂනේ මේ තියෙන්නේ බලාපොරොත්තුව තියාගෙන ඉන්න හින්දා එයාලා ඉතින් මං හිතන්නේ ඔය තා උප්පරවැටියක් හොයනවා ඇති කල්පනා කරනවා ඇති කොහොම වුණත් මැතිවරණයක් තියෙයි මේ අවුරුද්දේ. රටපුරා ග්‍රාමීය පාලම් 200ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 50කට අධික ණය හා ප්‍රදානයන් සිදු කිරීමට නෙදලන්ත රජය එකගත්වය පළ කළා. පාලම් ඉදිකිරීමට අදාළ ණය හා ආධාර ලබා ගැනීම පිළිබඳ නෙදර්ලන්තයේ අදාළ බැංකුව සමග සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. මෙම මුදලින් 75%ක් සහනදායී මූල්‍ය ණය වශයෙන් නෙදර්ලන්තයේ රබෝ බැංකුවෙන් ලබා ගැනීමට නියමිතයි. ඉදිරි මුදල නෙදර්ලන්තයේ රජයේ සංවර්ධනය හා බැඳුණු යටිතල පහසුකම් කාර්ය ඒකකයේ මගින් ප්‍රධානයක් ලෙස ලැබීමට නියමිතයි. මේ අතර රුපියල් 105,700ක වියදමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාලම් 11ක් ඉදිකිරීමේ කටයුතු අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ග්‍රාමීය පාලම් ව්‍යාපෘති යටතේ මෙය ක්‍රියාත්මක වන්නේ මේ අනුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ප්‍රවාහන කටයුතු වලට මහත් පහසුවක් සැලසෙනවා. මේ මුල් ගල තියලා මේ ගල පැලවෙන්න අරින්නේ මාස 3න් පාලම හදලා ඉවර කරා. ඒකෙන් දැන් අවුරුදු කිට්ටු වෙනකොට ඒ බාසු නැහැලා ඒ කම්පැනි වල කට්ටිය හිට මෙට වුණා. ඒගොල්ලන්ට දීලා තියෙන කාලේ උපරිම මාස 3යි. පාලම හදලා ඉවර කරා. ලබන වසර වන විට සියලුම අධිවේගී මාර්ගවලට ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දෙන බව අධිවේගී මාර්ග පිළිබඳ මෙහෙයුම් අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා පවසනවා. අධිවේගී මාර්ගවල මුදල් මගින් ගාස්තු ගෙවීම වගේම ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීම ක්‍රමයක් දැනට ක්‍රියාත්මක වෙනවා. ඇත්තෙන්ම ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය කර්ණායක අධිවේගී මාර්ගය තුල පමණයි මෙන විට ක්‍රියාත්මක වෙන්නේ. 2020 වන විට දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග වගේම දැනට ඉදිකිරීම සිදු කරගෙන යන පිටත වටරවුම් මාර්ගයේ තුන්වන අධිවේගය අඩවත කෙරළපිට කොටස ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව මාතර හම්බන්තොට කොටස මධ්‍යම අධිවේගී මාර්ගය මීරිගමස් කඩවත සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස තුලත් මේ ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීම ක්‍රමය ස්ථාපිත කරන්න කටයුතු කරනවා. ඒ අනුව එක් ඉලෙක්ට්‍රොනික ගාස්තු ක්‍රමී ගෙවීමේ ක්‍රමයක් සියලුම අධිවේගී මාර්ග තුළ ක්‍රියාත්මක කිරීමට දැන්ට සැලසුම් කරගෙන යනවා. කොළඹ නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ලබන 30 වනදා පෙරවරු 9 සිට පසුදා පෙරවරු 9 දක්වා පැය 24ක කාලයක් ජල සැපයම අත්හිටු වෙනවා. ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතු වෙනුයේ. කොළඹ දෙහිවල ගල්කිස්ස කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශවලත් මහරගම බොරලස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලත් ජල සැපයම අත්හිටු වෙනවා. එමෙන්ම කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශ සභා බලපදේශවලත් රත්නලාන හා සොයිසාපුර මහල් නිවාසවලත් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය පවසන්නේ. ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර සිරකරුවන් හෝමාරු කර ගැනීමේ ගිවිසුමක් පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. ඒ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්තාන තානාපති අශ්රෆ් හයිඩයි මහතා අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුවකදී අධිකරණයේ ස්වාධීනත්වය හා නීතිය ආධිපත්‍ය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේගෙන ඇති ක්‍රියාමාර්ගාගය කරන බවයි අශ්රෆ් හයිඩයි මහතා මෙහිදී සඳහන් කළේ. දෙරට අතර අතීතයේ සිට පවතින ආර්ථික සංස්කෘතික හා සමාජීය සමදතා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මෙහිදී සිහිපත් කළා.
මෙරට බන්ධනාගාරවල සිටින ඇෆ්ගනිස්තාන සිරකරුවන් පිළිබඳව විමසා බැලූ තානාපතිවරයා රජයක් ලෙස ඔවුන් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර අගය කරන බවද ප්‍රකාශ කළා. දෙරට අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමේ කිවිස්මක් මේ වැනි විට නොමැති බැවින් එවැනි කිවිස්මක් ඇති කර ගැනීම පිළිබඳ මේදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනුණා. හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙන්රත් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව විත්ති පාර්ශ්වයේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නයි කළ ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කළා. තවත් නඩු කීපයක් අධිකරණය හමුවේ කැඳවීම අද සිදු වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පියදාස කුඩා බාලගේ හා ලසන්ත බණ්ඩාර යනති දෙනාට එරෙහිවයි නඩුව ගොනු කර ඇත්තේ. එම නඩුව විත්තියේ සාක්ෂි නොකෙදවා විත්තිකරුවන් නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ත්‍රිපුත්කල ස්ථිර මහාධිකරණය ප්‍රතික්ෂේප කළා. කෙසේ වුවද ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීම හේතුවෙන් තුන්වන විත්තිකරුවන නීල් බණ්ඩාර හපුවින්න මහතා නඩුවෙන් නිදොස් කොට මුදා හැරුණා. පාර්ශවයේ සාක්ෂ්‍ය විමසීම සඳහා නඩුව මැයි 6 වනදා කැඳවීමටයි අධිකරණය නියෝග කළේ. මිග්යානා ගනුදෙනුවට අදාළව එහි තුන්වන සැකකරුවන පෙරකට වූ යන අයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරින් තුනිකුත් කළා. එය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසයි නියෝග කෙරුණේ. එහි ප්‍රධාන සැකකාර හිටපු රුසියා තානාපති උදයංග වීරතුංග යන අයගේ ගිනුමට ලලිත් ප්‍රනාන්දු නැමැති පුද්ගලයෙකු මුදල් බැර කර ඇති බවට හෙළි වී තිබෙනවා. ඔහුගේ ගිනුම පිළිබඳ තොරතුරු පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට ලබා දෙන ලෙස අදාළ බැංකුවේ කළමනාකරුට අධිකරණය නියෝග කළා. උදයංග වීරතුංගගේ නැන්දනිය හා මසිනාගේ ගිනුම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. දැන් ව්‍යාපාරික පුවත්. ශ්‍රී ලංකා සේවා කළමනාකරණ ආයතනය සංවිධානය කරන එක් දින ඩිජිටල් පාරිභෝගික අත්දැකීම් කළමනාකරණ සම්මන්ත්‍රණය ලබන 4 වනදා කොළඹ දීපැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පළදායි ලෙස සේවා කළමනාකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ වෘත්තිකයන් සමග අදහස් හුවමාරු කර ගැනීමට මෙහිදී කටයුතු කරනවා. ලොව ප්‍රමුඛතම විදුලි උපකරණ සමාගමක් වන Samsung තම නවතම නිෂ්පාදනය Galaxy S10 දුරකථන පෙළ හඳුන්වා දුන්නා. නවීන තාක්ෂණික පහසුකම් රැසකින් මෙම දුරකථනය සමන්විතයි. Galaxy S10e, S10 සහ S10 Plus යන දුරකථන විවිධ වර්ණවලින් පහසු මිල ගණන් යටතේ මිලදී ගත හැකි. අති නවීන තාක්ෂණයක් මෙම ස්මාර්ට් දුරකථන ඔස්සේ හඳුන්වා දීමට කටයුතු කර ඇති බවයි Samsung කළමනාකරණ අධ්‍යක්ෂ Henry Park මහතා ප්‍රකාශ කළේ. Vivo ශ්‍රී ලංකා සමාගම තම නවතම ජංගම දුරකථනය වන V15 Pro වෙළඳපොළට හඳුන්වා දුන්නා. මෙය වැඩිදියුණු කළ AI තාක්ෂණයෙන් සමන්විතයි. ආකර්ෂණීය පුළුල්තිරයක් සහ භාවිත කරන්නාගේ උපදෙස් අවබෝධ කරගත හැකි Intelligent Personal Assistant තාක්ෂණයද මීට ඇතුළත්. සංකේන් සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම නේවාසික ව්‍යාපෘතියක් වන Capital Town Pixie මූලික ගොඩනැගිලි සැකිල්ල අපේක්ෂිත දිනයට පෙර නිම කිරීම වෙනුවෙන් උත්සවයක් පැවැත්තුණා. ඒ කොළඹ දෙකෙහි පිහිටා ඇති එම නිවාස අංගණයේදී අවසාන කොන්ක්‍රීට් ඇතිරීම අතරතුරදී සාම්ප්‍රදායික බෙර වාදන ගිනිකිලි සංදර්ශන ඇතුළත් විශේෂ උත්සවයක්ද පැවැත්තුණා. සංකේන් සමූහ ව්‍යාපාරයේ සභාපති මහෙන් වීරසේකර, Capital Touch in Pix සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ වන්නිගම යන මහතුරු නැතුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කෘතිම බුද්ධිය හා සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සඳහා වන සංවාද යන මෙන් සාකච්ඡාවක් කොළඹදී පැවැත්ුණා. ශ්‍රී ලංකා පරිගණක සංගමයයි එය සංවිධානය කර තිබුණේ. ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙහි ප්‍රධාන දේශනය සිදු කළා. කෘතිම බුද්ධිය භාවිතය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ වැදගත්කම සහ ජාතික ගැටලු සඳහා කෘතිම බුද්ධිය භාවිත කළ හැකි ආකාරය සම්බන්ධ කරුණු රසක් මෙහිදී සාකච්ඡා කෙරුණා. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. කාලගුණයේ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවෙනි බොහෝ පළාත්වලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසිරහිත කාලගුණ තත්ත්වයක් බවයි කාලගුණ ඉදා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර, සබරගමු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට උදැසන කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක්ද අපේක්ෂා කරන්නට පුළුවන්.
දෙවන වටාව මුහුද ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවන වටාව මුහුද ප්‍රදේශ වලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වැස්ස රහිත කාලගුණ තත්ත්වයක්. සුළං හමන්නේ ඉස්සන දෙසින් හෝ නැගෙනහිර දෙසින් වන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර 15වත් 25 අතරක ගන්නවා. දැන් අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බලපවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk